අපොස උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට මේ පනත ගෙනාවාම මේ ඕනම කෙනෙකුට සුව කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමට පුළුවන්කම තියෙනවා මැද පෙරදිග ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමු වන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණ ආවරණයක් එක්සත් රාජධානියට ඉදිරි දින කිහිපයේදී අයහපත් කාලගුණ තත්වයෙන් දැඩි බලපෑම් අයිබුවන් ශ්‍රදා රූපවාහිනී සතියන්ත 12:30 ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම ශාලිත රාජපක්ෂ ප්‍රථමින් දේශීය පුවත් මෙවර අපොස උසස් පෙළ විභාගයේ ජනවාරි මාස 23 වනදා සිට පෙබරවාරි මාස 17 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජනවාරි මාස 23 වනදා සිට පෙබරවාරි මාස 17 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් එච් ජේ එම් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථානයේ 2200 කදී විභාගයේ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි ඒ මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ. මේ අතර එළැඹෙන 17 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට සම්පූර්ණයෙන් විභාගයේ අවසන් වන තෙක් විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම තහනම් කර තිබෙනවා. එමෙන්ම විෂාණුබද්ධ දේශන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වීම උක්ත විභාගයේ සඳහා අනුවාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා බෙදා හැරීම විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර් බැනර් අත්පත්‍රිකා විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ජාල මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීමද තහනම් වනු ඇති කිසියම් තැනැත්තක හෝ ආයතනයක් හෝ පාර්ශවයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් හෝ සිදු කළහොත් ඒ පිළිබඳව ළඟම පවතින පොලිස් ස්ථානයේ හෝ පොලිස් මූලස්ථානයේ හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයේ සහ 19.11 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකයේ ඔස්සේ එම තොරතුරු ලබා දිය හැකි බවයි අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ මග පෙන්වීම යටතේ සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධ කර ගනිමින් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි 2023 පාසල් අධ්‍යන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු මාස 20 වන විට දිවෙනපුරා රජයේ සහ රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන්ම පිරිවෙන් වලට ලබා දෙන බව අධ්‍යාපන මාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා මෙරටට අවශ්‍ය පාසල් නිල ඇඳුම් චීන රජයේ ප්‍රධානයක් ලෙසින් ලබා දීමේ අවස්ථාවට ඉක්මෙමනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ 2023 වර්ෂයේ මෙරට පාසල් ඇඳුම් අවශ්‍යතාවයෙන් 70%ක් චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා. මෙරට වැඩබලන චීන තානාපති හූවෙයි මහතා විසින් මෙරදී පිළිතෝගේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමචයන්ත් මහතා වෙත නිල වශයෙන් බාර දීම කොළඹ වරායේ පරිශ්‍රයේදී සිදු කෙරුණා. සිසුන්ට ඍජුවම ලබා දිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති මෙරදී තොගෙන් 3/1 ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේදී කෙටි කාලයක් තුල ඉතිරි රෙදි පිළිතොගේ ලැබීමටද නියමිතයි 2023 පාසල් අධ්‍යන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් මාර්තු 20 වනදා වන විට දිවයිනපුරා රජයේ හා රජයේ ආධාර ලබන සියලු පාසල් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන 141ක් වූ දරුවන් සහ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා එහිදී සඳහන් කළා. මේ දරුවන්ට වර්ෂයකට පස්සේ වන්නා වූ මීටර් මිලියන 12.6න් මීටර් මිලියන 8.8ක් එනම් 70%ක් පරිත්‍යාගයක් හැට ලබා දීමට එකඟ වුණා. එහි පළවෙනි කොටස ඊයේ වෙනකොට ලංකාවට ලැබිලා දැන් අපි ඊළඟ දින කීපය තුළ ඒ බෙදහැරීමේ ක්‍රමවේදය අනුව සම්පකර දෙපාර්තමේන්තුවේ වාහනවලින් බෙදහැරීමට කටයුතු කරනවා. ඉතුරු කොටස තව මිලියන 5.8ක පමණ ප්‍රමාණය ඊළඟ සති කීපය තුළ මේ ආකාරයෙන්ම ලංකාවට ලබා දීමට චීන රජය විසින් කටයුතු කරලා තිනවා. ඉතුරු 30% ප්‍රමාණය අපි මේ වෙනකොට ටෙන්ඩර් කැඳවලා ඒක අපි මුදල් ගෙවලා දේශීය නිෂ්පාදකින්ගේ මාර්ගෙන් ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු කළා අවසානයි. සා 2022 වර්ෂයේ 3 වෙනි වාරයේ අවසන් වෙන්නේ මාර්තු 24. 2023 පළවෙනි වාරයේ ආරම්භ වෙන්නේ මාර්තු 27. එනිසා අපේ අපේක්ෂාව තමයි මාර්තු මාසයේ 20 පමණ වෙනකොට සියලුම නිල ඇඳුම් දරුවෝ 141කට දිවයිනපුරා සෑම දරුවෙකුටම රජයේ සපාසල් සහ රජ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් වලට
ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මේකේ එක් පියවරක් ඒ වගේම පෙළපොත් ප්‍රමාණයත් මේ වෙනුවට මුද්‍රණය කළ ලැබෙමින් පවතිනවා මුද්‍රණ සංස්ථාවට අවශ්‍ය පිටරව්‍ය කොළ මේ වෙනුවට කොළඹ වරායට ලඟා වෙලා තිනවා ඒකත් මේ ආකාරයෙන්ම අපි නිදහස් කරගෙන කලට වේලාවට නිලැඳුම් සහ පෙළපොත් 2003 වර්ෂයේ පළවෙනි වාරයේ ආරම්භ වෙන විට ලබාදීමට සීලු කටයුතු කළා තිනවා කසල් වීදිය කාන්තාරෝහලේ නව ජන්ම ලදරු දැඩි සත්කාර ඒකකයේ නව මුහුණුවරක් යටතේ ඊයේ විවෘත කෙරුණා. නවීන තාක්ෂණය සමග සන්නද්ධ වන ලෙසිනුයි මෙම දැඩි සත්කාර ඒකකය නිම කර ඇත්තේ. කාසල් වේදිය කාන්තාරෝහලේ නව ජන්ම ලදරු දැඩි සත්කාර ඒකකය නවීන තාක්ෂණය සහ උපකරණ වලින් යුක්තව වැඩි දියුණුකොට එය විවෘත කිරීමේ අවස්ථාව අපැත් වුණා. मेहिदी नवताक्षणे समग मुसु वैदिकल मेम नवजन्म लदरु दडिसत्कार एककय सौख्य सेवा अध्यक्ष जनरालवरय ऐतुरु पिरिस विसिन निलवशेन व्यूर्त करनु लबुआ नवीन ताक्षणेन युत लदरु श्वसनाधार उपकरण नव दुरकथन यदुमक आदी नवीन अंगयन्गेन मेम लदरु दडिसत्कार एककय समन्वित वीति वेनवा खासल वीतिय कांतारोहले पवति मेम वेडसटहन सदा सेरुविल मंगल रजमहा विहाराधिपति श्रद्धा माध्यचाली करुणु शासक पूज्यपाद अलुदेनी सुबोधि स्वामीन ब्रन वहन्से अतुलु महा संगरत्ने वेडम कला मट मे विलावे पुंची बुद्धु वदनक मतक वेनवा इतमै बुदुरजानन वहन्से एकतर अवस्थावकदि वदाला चित्तुपाद मत्तम्पि कुसलेसु धम्मेसु बहुपकारं वदामि कियला एक यानी कुशल धर्म या किरी सितिविली मात्र एक इपदी में पावा बहुत यानी कुटे यहाँ पर तो पिनी सपावते नो आ केला इतने आपे विशेषाच्छन्न वाइद्य समान कुमार महात्मा की सिते ऐतिहुनु एक सितिविल्ला अवसानी दी में आकारे ट यातहार त्याग बावट पात्वेदी मंगितान्ने लंका व पुरा सितिन अहिंसक दारुदेरियन विशाल पिरिसकटे जीविते लेबिन උතුම් කටයුත්තක් මේ ආකාරයට සම්පූර්ණ වෙනවා. උත්සව අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ආසේල ගුණවර්ධන මහතා, කාසල් වේදිය කාන්තාරෝහලේ අධ්‍යක්ෂ අජිත්න්ත නාරායන මහතා, ශ්‍රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ නව සභාපති වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය, ශ්‍රී ලංකා පරිජන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ හිටපු සභාපති, කාසල් වේදිය කාන්තාරෝහලේ පරිජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහතා श्रद्धा माध्यचाले प्रधान विधायक निलधारी प्रसाद बिनवर महातायतुलु महात्म महात्पीन बहु पिरसक मेम अवस्थावट एक पसिटिया මට ලොකු උමනාවක් තිබුණා කාසල් විදියේ කාන්තාරෝහලේ ලදරු දැඩි සත්කාරය කිය. ඉතාමත්ම ඉහළ මට්ටමකට දියුණු කළා මෙතෙන්ට එන අහිංසක අන්ත අසරණ දුප්පත් මිනිස්සුන්ට අම්මා තාත්තලාට ලංකාවේ නෙමෙයි මුළු දකුණු ආසියාවෙම නැති තරමේ දියුණු ලදරු දැඩි සත්කාර ඒකකයක තමන්ගේ දරුවාට ඉතාමත්ම ප්‍රශස්ත ආකාරයේ ප්‍රතිකාරයක් ලබනවා කියන දැනීම ඒ අම්මා තාත්තට ඒ දුප්පත් අම්මා තාත්තට දැනෙන්න අරින්න එහිදී නව වෙබ් අඩවියක් විවෘත කිරීමද සිදු කෙරුණා. එමෙන්ම මෙහිදී කාසල් වේදිය කාන්තාරෝහලෙන් සුවේ ලබා පිටව ගිය දරුවෙක් ඇතුළු තවත් පිරිසක් ඇගයීමට ලක් වුණා. සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යාලයේ ගරුවනු ශාසක පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි ස්වාමින්වන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ සේම තවත් පිරිසක් මෙම නව ලදරු ජන්ම ඒකකය තුල නිරීක්ෂණ චාරිකාවකට දෙක් වුණා. රජයෙන් ලැබෙන අතහිත ලැබෙනතුරු නොසිට රෝහල් කාර්ය මණ්ඩලයේම ක්‍රියාත්මක වීමෙන් සිදු කළ මෙම කාර්ය බොහෝ වටිනා කාර්යයක් බවට පත්වන අතර නව හුස්මක් වෙනුවෙන් කාසල් වේදිය කාන්තාරෝහල වෙත එන ලදරුවන්ට මෙහිදී සුවපහසුව ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයක්. දැනට ක්‍රියාත්මක කෙටිදුර දුම්රිය ගමන් වාර 30ක් පමණ ලැබෙන සඳුදාසිට අත්හිටවන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ පවසනවා. කෙසේ වෙතත් එලෙස ගමන් වාර අවලංගු කර ඇත්තේ මගින්ට සිදුවන පීඩාව අවම වන ලෙසින් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පාලනය කළ නොහැකි විවිධ හේතු සාධක රාශියක සමුචිත ප්‍රතිඵලයේ වශයෙන් සමහර දුම්රිය ධාවන කරන වාර ගන්න අඩු කරන්නට වෙලා තිබෙනවා. ඒ අනුව ප්‍රමුඛතා ලැබිය යුතු අංශ තුනක් හඳුනගෙන තිබෙනවා. එකක් තමයි කාර්යාල දුම්රිය සඳහා පැමිණ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ සේවක කාර්කාදී. දෙක යාපනයේ මන්නාරම මාතර වැනි දුරගමන් සඳහා දුම්රිය භාවිතා කරන්න. තුන ගුවන් ගමන් පවත්වාගෙන යාම සඳහා ඉන්ධන කටුනායක ගුවන් තොටුපළට ප්‍රවාහනය කිරීම කියන අංශවලට ප්‍රමුඛතාවය ලැබලා දීලා ඒ අංශවලින් මේ වර්ෂය තුලදී වඩා හොඳ සේවාවක් සපයන්න නම්
කෙටිදුර ධාවනය කරන සමහර දුම්රිය වාර ප්‍රමාණයක් අවලංගු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ජනවාරි මාසයේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශයේ විසින් තීරණය කළා අපේ අනුමැතියට ඉදිරිපත් කළා තියෙනවා. දිනකට දුම්රිය ගමන් වාර 30ක් අඩු කරලා ගමන් වාර අපි 400කට කිට්ටු ප්‍රමාණයක් පවත්වාගෙන යනවා. එයින් 30ක් අඩු කිරීමෙන් අර පවත්වාගෙන යන ගමන් වාරවල වඩා කාර්යක්ෂම ඵලදායී සේවයක් සපයන්න පුළුවන් වෙයි කියලා ඒ සැලසුම් අංශය දැනුම් දීලා විශේෂයෙන්ම ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර 18ක් පුත්තලම් මාර්ගයේ ගමන්වාර 2ක් සහ කැලණිවලි මාර්ගයේ ගමන්වාර 2කුත් මුහුදුවඩ මාර්ගයේ ගමන්වාර 8කුත් වශයෙන් ගමන්වාර 30ක් අවලංගු කිරීමට කටයුතු කරා මේ සෑම අවලංගු වෙච්ච ගමන්වාරයක් සඳහාම ඊටම කෙටි කාලයක් විනාඩි 10ක් 15ක් 20ක් වගේ කාලයක තව දුම්රියක් ඊට සාපේක්ෂව යන අවස්ථා බලලා තමයි අපි මේ දුම්රිය අවලංගු කිරීම සිදු කරේ මෙහිදී දුම්රියෙන් ගමන් ගන්නා මගින්ට අවම ප්‍රමාදයක් ඇති වෙන අයුරින් මේම අවලංගු කිරීම සිදු කරා 2012 සිට 2022 දක්වා සෑම වර්ෂයකදීම අකණ්ඩව දුම්රියේ පුනරාවර්තන වියදම් හා ප්‍රාග්ධන වියදම් දරන්න ආදායමක් නැතිවීම නිසා රුපියල් බිලියන 20.38 අතර අලාභයක් දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තා කරලා තියෙනවා. එහෙවුම් අලාභයේ සෑම වර්ෂයකම බිලියන 5යි 12යි අතර. එදිනෙදා පවත්වාගෙන යන්න ඕනේ ආදායමෙන් අපිට ලැබෙන්නේ 150ක් විතරයි. මේ වර්ෂය තුලදී බලාපොරොත්තු වෙනවා විදේශ ණය ආධාර යනාදී යලි සැකසුණාට පස්සේ මේ මාර්ග ටික අලුත් වැඩියා කරගන්න. දැනට අපි අනුරාධපුරයේ සිට ඕමන්තේට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා සංඥා පද්ධතිය අලුත් වැඩියා කරගන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය ප්‍රවේශ පත්‍ර යනාදී ලබා දීමේදී ඩිජිටල් කරණයට ලක් කරන්න. ඊළඟට විදුලි දුම්රිය ධාවනය කරන්න. විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පනතක් මේ මාස 19 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. සමස්ත බන්ධනාගාරයේ අද ඉන්නවා 26000 මේ මොහොත වෙනකොට. මේ 26000න් 65%ක් ඉන්නේ මත්ද්‍රව්‍යයට බැහැ වෙච්ච මත්ද්‍රව්‍ය වෙනුවෙන් නඩු පවරපු උදවිය. එකෝ වැරදිකරුවෙක් වෙලා එහෙම නැත්නම් චූද්දිතෙක් හැටියට රිමාන්ඩ් බන්ධනාගාරගත වෙච්ච පිරිස. සමස්ත 26000න් 65%ක් ඉන්නේ මත්ද්‍රව්‍යයක කියලා ගත්තාම ඔබ හිතන්න අනිකුත් කියන සොරකම් මංකොල්ලකම් මේ සියලු කඩේට අහු වෙන්නේ 35%. දලිකඩ හිරගෙදර ගත්තාම 72%ක් ඉන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ. අපි බොහෝ විට මේ ඉන්න පිරිස දිහා බැලුවාම අපි යවනවා මාස 6කට අච්චු කරනවා සමහර විට 54න් දාපු කට්ටිය මාස ගාණක් හිරගෙදර ඉන්නවා මේ ගමන එළියට යනවා අතුලට යනවා ඇරෙන්න මේක වෙනස් වීමක් අපි දකින්නේ නැහැ ඒ නිසා අපි අද බන්ධනාගාරයේ ඉන්න ඒ පිරිසට අපි හදුවා ඒක ඩේටාබේස් එකක් හැටියට මුළු පරිගණකගත කරන්න ඒ ඇගිලි සලකුණක් තිබ්බම හිරගෙදර දාපු වාර ගාන කොහෙද කිඳබන්ද සියලුම තොරතුරු ටික දැනගන්න පුළුවන් වෙන්න මොකද බන්ධනාගාරයක යන එකත් මේක එක රස්සාවක් වෙලා එක පිරිසකට ඒක තමයි ඇත්ත ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ දඬුවම දීලා මාස 6ක් සිදගත කරලා එළියට එනවා වෙනුවට මේ පිරිස පුනරුත්ථාපනය කරන්න ඕනේ ඒ පුනරුත්ථාපන කිරීම નિවරදිව අපි කරේ නැත්නම් මොනතරම් මේ පිරිසට දඬුවම් කළා වෙනවද සමාජගත කරත් අර පරණ පරිසරයත් එක්ක එකතු වෙලා නවත මත්ද්‍රව්‍ය මේ කාරණාවලට බැහැ වෙනවා ඒ නිසාම තමයි අලුතෙන්ම පුනරුත්ථාපන පනතක් මේ 19 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා පුනරුත්ථාපන පනත ගෙනෙන්නේ අපි අර දඬුවම් කරනවා වෙනුවට ඒ පිරිසට දැනට අපේ අධිකරණයට ගිහිල්ලා අධිකරණ නියෝගයක් මත පමණයි පුනරුත්ථාපනය වෙන්න පුළුවන්කම තියෙනවා හැබැයි බොහෝ සල්ලි තියෙන උදවියගේ බොහෝ හොඳ කවුල් වල දරුවෝ අද ඉන්නවා ගෙවල් වල එළියට දාගන්න බැ මත්ද්‍රව්‍යයට බැහැ වෙලා ඒ දෙමව්පියන් දරුවන්ට තියෙන ආදරයට ගෙවල් ඇතුලේ තියාගෙන ඉන්නවා හැබැයි පුනරුත්ථාපන කරගන්න ක්‍රමවේදයක් නැහැ මොකද අපේ නීතියේ අධිකරණයට ගිහිල්ලා අධිකරණ නියෝගයක් මත පමණයි බන්ධනාගාරගත කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් පුනරුත්ථාපන නියෝගයක් අරගෙන ආඥාවක් අරගෙන විශෝධන පනත යටතේ පුනරුත්ථාපනය වීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ පනත ගෙනාවාම ඕනම කෙනෙකුට ගෙවීමක් කරලා පුනරුත්ථාපනය වීමට හෝ සුව කැමැත්තෙන් පුනරුත්ථාපනය වීමට පුළුවන්කම තියෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගේ පෞල් වෙනුවෙන් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය පියවරගෙන තිබෙනවා. මේ අතර මැද පෙරදිග රැකියාව සඳහා යොමු වන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමටද තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය සඳහන් කළේ. විදේශගත ශ්‍රමිකයන්ගේ පෞල් වෙනුවෙන් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශය පියවරගෙන තිබෙනවා. ඒ අනුව විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබා දීමේ වැඩසටහනක් මෙලෙස ආරම්භ කර ඇති බවයි එම කාර්යංශය සඳහන් කළේ.
ஜப்பானே கொரியாவ சகா ஆஸ்திரேலியாவை அணு ராட்டவல ஹர வினாத் ராட்டவல சிட்டின விகமினிக்க ஷ்ரமிக்கியான்கே பவுல் வலு எக் தருவைக்கு வினுவென் ருபியால் பந்தஹாசக்கு பாசால் உபகரணு மெஹிதி லபாதீமட்ட நியமிதாய் எமென்ம விதேஸ் கதவ சிட்ட மிராட்டட பமினு வசர பஹக காலயக் நோய்க்கும வூ ஷ்ரமிக்கியான்கே தருவன்டது பாசால் உபகரண லபாகினீமே வேடசடஹன சந்தா ஐதும் கிரீமே ஹக்கியாவ பவுதினவா மே அத்தரு விதேஸ் கதவ சிட்ட மிராட்டட பமினு வசர பஹ நோய்க்கும வூ விகமினிக்க ஷ்ரமிக்கியான் சந்தா ருபியால் பனஸ்தஹாசக்கு வட்டினாக்கமின் யுத் ஸ்வயங் ரக்கியா ஆதார லபாதீமே வேடசடஹன விதேச சேவா நியுக்தி காரியாலயம் விசின் ஆரம்ப கருத்திபெனவா மெம்ம சஹன வெடசடஹன் சந்தா ஐதும் பத்திர இதிரிபாத் கிரீமே ஹக்கியாவ பவுதின அத்தர மே சம்பந்தேன் பிராதேசிலேகம் காரியாலயவில் விதேச ரக்கியா சங்வர்தன நிலதாரிவரையாகின் அவசிய உபதேஸ் லபாகத ஹக்கிபவாய் விதேச சேவா நியுக்தி காரியாலயம் சந்தஹன் கலே மே அத்தர மெத பெரிதிக்கு கிருஹாஸ்ரித ரக்கியா சந்தா யோமுன காந்தாவன்கே ஆரக்ஷாவ வெனுவின் நவ ரக்ஷணாவரணையாக ஹந்துன்வாதீமட்டு ஸ்ரீலங்கா விதேச சேவா நியுக்தி காரியாலயம் தீரணைய கருத்திபெனவா எம காரியாலயம் சந்தஹன் கலே ஹெட்டசிட்டு மெம நவ ரக்ஷணாவரணே ஹதுன்வாதீமட்டு கட்டயத்து கரணபவாய் விகமனிக்க ஷ்ரமிக காந்தாவன் பந்தவாகனு லபனு சேவா யோஜிக்கையன் விசின் மெம ரக்ஷணாவரணே அனிவாழ்வின் லபாதியுத்துவன அத்தர விதேச ரக்கியா சந்தா எம காந்தாவு காரியாலயம் லியாபதிஞ்சி லபாகினீம சந்தா அதால ரக்ஷண சகத்திக்கே எதிரிபாத்கலேத்துவனுவா பஹரேன் ஜோர்தான் குவேட் லெபனன் ஓமானு கட்டார் சவுதி அராபிய சகா எக்ஸத் அராபி எமிர்ராஜி அனு ரட்டவலு கிருஹசேவைய சந்தாயான காந்தாவன்ட்டு சுதுசு ரக்ஷணாவரணையாக தோராகணியமட்டது மெஹிதி ஹெக்கியாவு பவுதினுவா පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන ඇති බවට මැතිවරණ කොමිසම ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත දැනුම් දුන්නා. පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන ඇති බව මැතිවරණ කොමිසම ඊයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට දැනුම් දුන්නා. ඒ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්තිරු වීමේ නියෝගයක් නිකුත් කරන මෙන්නිලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන WMR විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එකී සමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කළා. එම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස් තුරේ රාජා සහ ජනග්ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ. එහිදී පෙත් සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව සංශෝධිත පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියා. ඒ අනුව සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා පෙත් සම්කරුට අවසර ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 වනදා කැඳවන ලෙස නියම කළා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයේ හමුවේ සඳහන් කළේ මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන බව දන්වා ඇති බවයි. ඒ අනුව මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන්ට පෙනී සිටින ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සමාජිකයන් උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා. මේ අතර අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ නීතිඥ සුනිල් වටගල, එරංග ගුණසේකර පැෆරල් සංවිධානයේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙනුවෙන්ද නීතිඥවරු පෙනී සිටියා. පෙත්සම් කරු කියා සිටියේ වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බැවින් මෙම අවස්ථාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සුදුසු නොවන බවයි. එමගින් එම මැතිවරණයේ පැවැත්වීම අත්තිරු වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉකුත් දෙසැම්බර් මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 475.6 මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති බව මහ බැංකුව පවසනවා. ඒ අනුව 2021 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව එය සැලකිය යුතු ඉහළයාමක් වන අතර 2021 වසරේ දෙසැම්බර් මාස ඇමරිකානු ඩොලර් මිලියන 325.2 මුදලක් විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවා තිබූ බවයි මහ බැංකුව වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් 2021 වසර පුරාවට විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 5491.5 මුදලක් ශ්‍රී ලංකාවට එවා ඇති අතරේ 2022 වසරේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 3789.5 දක්වා අඩු වී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සැලකීමේදී 31%ක අඩුවීමක් ලෙසයි මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇතේ. මෙරටට පැමිණෙන සියලු සංචාරකයන් කොවිඩ් එන්නත් කාඩ් පත ළඟ තබා ගත යුතු බව සංචාරක අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ එන්නත් ලබා නොගත් සංචාරකයන් මෙරටට පැමිණීම සඳහා පැය 72කට පෙර ලබාගත් කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි. ශ්‍රී ලංකාවට ඇතුළු වන විදෙස් සංචාරකයන් හරහා රට තුළ යළිත් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරි දින තුනේ විදුලි කපාදුව සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ අද හෙට සහ සඳුදා යන දිනවලදී පැය 2 මිනිත්තු 20ක් බැගින් විදුලි සැපයුම අත්හිටුවන බවයි. ඒ අනුව දහවල් කාලයේ පැයක් විදුලි කපාදුව සිදු කෙරෙන අතර රාත්‍රී කාලයේදී පැය මිනිත්තු 20ක් විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතයි. අවධානය විදේශ පුවත් වෙත පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ එක්සත් රාජධානියට තවදුරටත් අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට එරට කාලගුණික බලධාරීන් අනතුරු වකවා තිබෙනවා. ඉදිරි දින කිහිපෙදීත් අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇඩි බලපෑම් එල්ල විය හැකි බවට එක්සත් රාජධානියේ බලධාරීන් එරට වැසියන්ට අනතුරු වඟවා තිබෙනවා. ඒ අනුව තද වැසි ගම් වතුර සහ අධික ශීත කාලගුණයේ බලපෑම් සඳහා සූදානම් වන නිසායි එක්සත් රාජධානියේ පුරා සිටින ජනතාවට එරට කාලගුණංශ අනතුරු වඟවා ඇත්තේ. එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය විසින් ගම් වතුර අනතුරු ඇඟවීම් 80ක් ප්‍රධාන වශයෙන් බටහිර සහ නිරිත දිග එංගලන්තයේ ප්‍රදේශ රැසකටම නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිසර උෂ්ණත්වයේ පහත වැටීමත් සමග හෙට සවස පටන් එංගලන්තයේට දැඩි ශීත කාලගුණයක් පිළිබඳ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර අධික වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් බටහිර එංගලන්තයේ සහ වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල දැනටමත් ක්‍රියාත්මක වන බව විදේශ වාර්තාවල සඳහන් වනවා. පසුගිය දින කිහිපය පුරා එක්සත් රාජධානියේ ඇති වූ ගම් වතුර තත්ත්වයෙන් පසුව ගමනාගමනයට බාධා ඇති වී තිබෙන අතර නිවාස සිය ගණනකට විදුලිය අහිමි වී ඇති බවට වාර්තා වනවා. ලෝක ප්‍රකට ටෙස්ලා සමාගම විසින් පාරිභෝගික ඉල්ලුම ඉහළ නැංවීමේ අරමුණින් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සිය ජනප්‍රියතම විද්‍යුත් මෝටර රථ මාදිලි කිහිපයක මිල පවුම් දහස් ගණනකින් අඩු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ටෙස්ලා සමාගම මේ වන විට දුෂ්කර ගෝලීය ආර්ථික දැක්මකට සහ අනෙකුත් මෝටර රථ නිෂ්පාදකයන් හා තරඟකාරීත්වයකට මුහුණ දෙමින් සිටින බවට විදෙස් වාර්තාවල සඳහන් වනවා. එහිදී ටෙස්ලා මෝටර රථ කාණ්ඩ කිහිපයක මිල අඩු කිරීම යටතේ එක්සත් රාජධානිය තුල 10% සිට 13%ක් දක්වා පරාසයක වට්ටම් පවතින නමුත් ඇතැම් එක්සත් ජනපද මාදිලිවල වට්ටම 20%ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් එක්වරම ටෙස්ලා සමාගම මෙලෙස මෝටර රථ මාදිලි කිහිපයක මිල අඩු කිරීම ඊට පෙර මෝටර රථ මිලදීගත් පුද්ගලයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඒ අනුව එම ගැනුම්කරුවන් පවසන්නේ තමන් මිලදීගත් වාහනවලද මිල ගණන් එම අගයන්ගෙන්ම අඩු කළ යුතු බවයි. ඒ සමගින් ශ්‍රද්ධා සතියන්ත 12:30 ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවීම සවස 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.